ලංකාවේ දුරකථන සමාගම් වැඩි වෙන තරමට ඒවා පාවිච්චි කරන අයට හම්බෙන බෙනිෆිට් එක වැඩි. මොකද තරඟකාරීත්වය වැඩි වෙනකොට එයාලා ගණන් එහෙ මෙහෙ කරන්න උත්සාහ කරනවා. ඒ වගේම තමයි අඩුම ගානට හොඳම ස්පෙක් දෙන්න උත්සාහ කරනවා. ඉතින් මෙන්න මේ මාකට් එකට අලුතින් එකතු වෙච්ච මොබයිල් ෆෝන් බ්‍රෑන්ඩ් එකක් තමයි TCL කියන්නේ. ඔව්. මීට සුළු මොහොතකට කලින් ලංකාවට නිල වශයෙන් TCL සමාගම ආව සහ මෙන්න මේ ප්‍රොඩක්ට්ස් තුන ඇනවුස් කරා. ඉතින් එයාලා රිලිස් කරලා තියෙනවා රුපියල් 35000 රේන්ජ් එකේ ඉඳන් රුපියල් 75000 රේන්ජ් එකට වෙනකන්. නමුත් ඔයා විශ්වාස කරන්න මෙයාලා මේ රිලිස් කරපු ප්‍රොඩක්ට්ස් තුනෙන් මෙන්න මේ TCL 40 NextPaper කියන එක මේ වෙනකොට ඔයා ජීවිතේ කිසිම දවසක පාවිච්චි කරපු නැති වෙනස්ම විදිහේ එක්ස්පීරියන්ස් එකක් හම්බෙන මොබයිල් ෆෝන් එකක් විදිහට අපිට එක්ස්පීරියන්ස් කරන්න පුළුවන්. ඉතින් ඔන්න ඉනෝවේෂන් කියන්නේ ඔන්න ඌවට කියලා තමයි මම නම් කියන්නේ. මොකද කැමරාව වැඩි කරා කියලා, ඩිස්ප්ලේ එක රෙසලූෂන් වැඩි කරා කියලා ඒක ඉනෝවේෂන් එකක් වෙන්නේ නැහැ. තියෙනක චුට්ට චුට්ට වැඩි කරනවා. නමුත් මෙන්න මේ TCL 40 NextPaper කියන කතට ගත්තම මේක වෙනස්ම විදිහ අත්දැකීමක්. ඉතින් අපි ඒක ගැන ඉස්සරහට කතා කරනවා. කොහොම නමුත් රිලිස් වෙච්ච ප්‍රොඩක්ට්ස් තුන ගැන කතා කරොත් මුලින්ම රිලිස් වුණා රුපියල් 34,990කට TCL 406S කියන මොඩල් එක. ඒ වගේම තමයි රුපියල් 39,990කට රිලිස් වුණා TCL 505 කියන මොඩල් එක. ඉතින් මෙන්න මේ TCL 406X සහ TCL 505 කියන මොඩල්ස් දෙක ගොඩක් දුරට එකම විදියට තමයි යන්නේ. පොඩි පොඩි වෙනස්කම් කිහිපයක් තියෙනවා. නමුත් TCL 40 NextPaper කියන එක මෙයාලා රිලිස් කරේ රුපියල් 74,990කට. ඇත්තටම මම බලාපොරොත්තු වුණා මේ වගේ ටෙක්නොලොජි එකක් තියෙන මේ ෆෝන් එක ආසන්න වශයෙන් රුපියල් 100,000 විතර වෙයි කියලා. නමුත් 8GB 256 version එක මෙයාලා රුපියල් 74,900කට අනවුස් කරේ. ඉතින් අපි ඒක ගැන ඉස්සරහට කතා කරන හින්දා මුලින්ම අපි බලමුද මේ බොක්ස් ඇතුලේ මොනවද තියෙන්නේ කියලා. කොහොම නමුත් මේ හැම ඩිවයිස් එකේම වෙන වෙනම වීඩියෝස් ඔයාලට channel එක හරහා එනවා. අද කියන්න උත්සාහ කරන්නේ මේ ප්‍රොඩක්ට්ස් තුන මිලදී ගත්තම වට හම්බෙන දේවල් සහ මේ ප්‍රොඩක්ට්ස් ටික මොන වගේද කියලා. හරි. අපි 406 එක මුලින්ම බලමුකෝ. මේකෙදි මුලින්ම ෆෝන් එක තියෙනවා. ඒ වගේම තමයි USB type C cable එකක් තියෙනවා, 10 watt charge එකක් තියෙනවා, SIM remove tool එක තියෙනවා, paperworks තියෙනවා, transparent back cover එකක් තියෙනවා සහ screen protector එකකුත් box එකේ ඇතුළම එනවා. ඉතින් මම හිතනවා මේ products තුනේම මේ ටික එයි කියලා. අපි 505 එකත් unbox කරගමුකෝ. ඔව් මේකෙත් ඒ වගේම type C cable එක, charge එක, SIM remove tool එක, paperworks, screen protector එක සහ back cover එක බලා ගන්න පුළුවන්. next 40 එක බැලුවොත් මේක screen protector එකක් එන්නේ නැහැ. නමුත් type C cable එක, headset එකක්, අනිත් දෙකේම තිබුණේ නැහැ, paperworks, silicon back covers, 33 watt fast charging adapter එක. ඉතින් ওই ටික තමයි මේ devices තුන මිලදී ගත්තම හම්බෙන්නේ. කොහොම නමුත් මේවල මම වෙන වෙනම videos කරන හින්දා අද මම සරලවම මේකේ තියෙන specification ටික කියන්නම්. මුලින්ම ගන්න TCL 406 S කියන මොඩල් එක. මේක ඇත්තටම budget device එකක්. මොකද රුපියල් 35000 range එකේ තින්නේ. හැබැයි මේක අපිට 4GB RAM එකක් සහ 64GB internal storage එකක් කෙනවා. ඉතින් දැනට ශ්‍රී ලංකාවේ 4GB RAM එකක් කෙන අඩුම price එකට තියෙන phones කිහිපෙන් මේකත් එකක් කියලා කියන්න ඕනේ. හැබැයි මේකේ අපිට dual speaker setup එකක් එනවා. සෑහෙන හොඳ matte finishing එකක් තියෙනවා මේකේ. සහ display එකත් සෑහෙන හොඳ මට්ටමකින් තියෙනවා, colors සහ brightness. කොහොම නමුත් මේක අපිට බලා ගන්න හම්බෙන display එක ගැන කතා කරොත් අඟල් 6.6K HD+ next vision display එකක් තියෙන්නේ. ඉතින් next vision display එකක් කියන්නේ මේක අපිට සෑහෙන හොඳ eye care protection එකක් තියෙනවා සහ ඔයාලා game සහ movies බලනකොට ඒව enhance කරන hardware level එකකින් feature එකක් මෙන්න මේ TCL හැම product එකකටම include කරලා තියෙනවා. ඉතින් basicම phone එකෙත් ඒ feature එක තියෙනවා සහ මේකේ SoC එක බලා ගන්න හම්බෙන MediaTek Helio G25 කියන එක. ඉතින් මෙන්න මේ SoC එක සාමාන්‍යයෙන් ඔයාලා දෙදිනදා පාවිච්චි කරන apps ටික run කරගන්න සහ පොඩි පොඩි games කිහිපයක් play කරගන්න. ඉතින් මේක basicම phone එකනේ. කොහොම නමුත් කැමරා පැත්තට ආවොත් megapixel 13ක main sensor එකක් සහ තවත් 2 megapixel depth sensor එකක් වගේම 5 megapixel selfie camera එකක් බලා ගන්න පුළුවන්. ඉතින් කැමරා එකත් මේ price range එකට අවුලක් නැහැ වගේ තමයි මට නම් තේරෙන්නේ. ඒ වගේම milliampere 5000ක battery එකක් මේකේ බලා ගන්න පුළුවන්. සහ මේකේ box එකෙන් එළියට ගන්නකොට මාල්ට Android 13 හම්බෙනවා. Go version එක නෙමෙයි, original Android 13 එක. ඉතින් මේ price range එකට මේකේ තියෙන specification සහ display එක අවුලක්ම නැහැ. මොකද රුපියල් 34,990යි. හැබැයි අපි 39,000 range එකට ආවොත්
මේ තියෙන TCL 505 කියන මොඩල් එක 406S එකට සාපේක්ෂව සෑහෙන හොඳ ප්‍රීමියම් බිල් ක්වොලිටි එකක් මේකේ බලා ගන්න පුළුවන්. මොකද ඔයාලට පේන ඇති ලස්සන බෑක් එකක් මේකට ඉන්ක්ලූඩ් කරලා තියෙනවා. ෂයින් ගොඩක්. ඒකෙන් අනිවාර්යෙන් ඔයාලට ෆින්ගර්ප්‍රින්ට් ඇලෙන හින්දා බෑක් කවර් එක දාන්න සිද්ධ වෙනවා. කොහොම නමුත් ලස්සන කැමරා ඇරේන්ජ්මන්ට් එකක් තියෙනවා. ඒ වගේම තමයි මේකේ මෙගාපික්සල් 50ක හයිබ්‍රිඩ් කැමරා සිස්ටම් එකක් තියෙන්නේ. සහ මේකේ බිල්ඩ් ක්වොලිටි එකත් තියෙන මේකත් ප්ලාස්ටික්. හැබැයි මේකේ ජස්ට් ඔක්කොම ෆ්ලැට්ස් විදියට බලා ගන්න පුළුවන්. මොකද මේකේ අර පොඩි කර්ව් එකක් තියෙනවා 406 එකේ. හැබැයි 505 එකේ සම්පූර්ණයෙන්ම ෆ්ලැට් එජස් තියෙන්නේ. ඒ වගේම තමයි මේකේ ඩුවල් ස්පීකර් සෙටප් එකක් එනවා. මොකද ඉය පීස් එකෙන් එන සෙකන්ඩරි ස්පීකර් එක වගේ නෙමෙයි වෙනම ස්පීකර් එකක් මෙයාල මේකට ඉන්ක්ලූඩ් කරලා තිනු. ඔයාලට පේන ඇති මේ උඩ එකක් තියෙනවා. සහ පල්ලෙහා මේන් ස්පීකර් එක බලා ගන්න පුළුවන්. හැබැයි 406 එකට සාපේක්ෂව මේකේ තියෙන ප්‍රධාන වෙනස්කම් ගත්තොතින් 406 එකේ අපිට fingerprint sensor එකක් නැහැ. face unlock සහ pattern හෝ password එකක් විතරයි. නමුත් මේකේ fingerprint sensor එකක් තියෙනවා මේ power button එකේ. සහ display size එක වෙනස්. මොකද මේක අපිට බලා ගන්න පුළුවන් අඟල් 6.75ක HD plus 90Hz refresh rate එකක් එක්ක ආපු next vision display කියන feature එකක් add කරලා තියෙන display එකක්. ඉතින් එහෙම බලද්දී basic model එකට වඩා ටිකක් හොඳ සහ ලොකු display එකක් වගේම smoothness එකක් තියෙන display එකක් හම්බවෙනවා. මොකද 90Hz තියෙන්නේ. සහ විශේෂම කාරණාව මේක box එකෙන් එළියට ගන්නකොටම මට Android 14 version එක බලා ගන්න හම්බුණා. මොකද 406 එකේ තියෙන 13 එක, the next paper එකේ තියෙන 13 එක. හැබැයි මේක විතරක් Android 14 තියෙනවා. ඒක ගොඩක් හොඳ advantage එකක්. මොකද ලංකාවේ මේ වෙනකොට ගන්න තියෙන ගොඩක් budget device වල අපිට Android 14 එක බලා ගන්න හම්බෙන්නේ නැහැ. ඉතින් 39000 range එකේ තියෙන Android 14 තියෙනවා. සහ මේකේ 4GB RAM එකක් වගේම 128GB storage එකක් හම්බෙනවා. ඉතින් RAM එක වැඩි කරගන්නත් පුළුවන් virtual විදියට. මේකෙත් පුළුවන් 4GB සහ 4GB දාලා 8GB විදිහට virtual RAM එක ඇඩ් කරගන්න පුළුවන්. සහ මේක අපිට බලා ගන්න හම්බෙන්නේ MediaTek Helio G36 කියන SoC එක. 406 එකට සාපේක්ෂව ඇඟට දැනෙන ස්පීඩ් එකක් අපිට 505 එකේ බලා ගන්න පුළුවන්. ඉතින් ආ බැටරි එකත් mAh 510ක් තියෙනවා. සහ මේකත් 10W ස්පීඩ් එකකින් චාර්ජ් වෙන්නේ. හැබැයි කැමරාව පැත්තට ආවොත් අරකේ තිබ්බ මෙගාපික්සල් 13යි. නමුත් මේක අපිට මෙගාපික්සල් 50ක හයිබ්‍රිඩ් සෙන්සර් එකක් බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි මෙගාපික්සල් 5ක සෙල්ෆි කැමරේකුත් තියෙනවා. ඉතින් කැමරකත් ඇවරේජ් මට්ටමින් තියෙන. ඉතින් මේ හැම ෆෝන් එකකම ඉන්විජුවල් වීඩියෝස් වැටෙන හින්දා අද සරලවම බේසික් කාරණා ටික විතරයි කියන්නේ. මේක රුපියල් 39,990කට මං හිතනවා ටිකක් හොඳ ප්‍රීමියම් පෙනුමක් තියෙන ඩිවයිස් එකක් කියලා මෙන්න මේ TCL 505 එක. හරි. දැන් තමයි කතා කරන්න යන්නේ මෙන්න මේ TCL 40 NextPaper කියන ඩිවයිස් එක ගැන. ඉතින් මේකේ features ගැන මම මුලින්ම කියලින්න. display ගැටියක් වැඩිපුර කතා කරන්න තියෙන හින්දා මේක 8GB RAM එකක් එක්ක 256GB internal storage එකක් එනවා. megapixel 50ක main sensor එකක් තියෙනවා. megapixel 5ක ultra wide එකක් තියෙනවා සහ 2 megapixel macro එකක් වගේම megapixel 32ක selfie camera එකකුත් මේකේ බලා ගන්න පුළුවන්. ඉතින් කැමරා අතින් සෑහෙන හොඳයි අනිත් device වලට සාපේක්ෂව. මොකද රුපියල් 74,990යි කොහොමත් වැඩි වෙන්න ඕනේ. ඉතින් ආ portrait එක ultra wide එක macro අවුලක් නෑ. ඒ වගේම තමයි මේක SoC එකත් gaming chip එකක් මෙයාලා දාන්න වග බලාගෙන තියෙනවා. මොකද MediaTek Helio G88 කියන processor එක තියෙනවා. ඒ වගේම මේකෙත් side mounted fingerprint එකක් තියෙනවා. මේකෙ dual speaker setup එකක් එනවා. මේකෙ පෙනුම බලන්නකො මාරම ලස්සනයි. ඉතින් මේ හම්බෙලා තියෙන blue color එක light එකේ වැදිනකොට මාරම ලස්සන විදියට color එක adjust වෙනවා. ඒ වගේම තමයි මේ devices තුනේම 3.5 mm audio port එක සහ basicම phone එකේ පවා තියෙන type C port එකක්. හරි. ওই ටික තමයි phones වල තියෙන main features. හැබැයි the next paper එක වාතට ගත්තොතින් මේක සාමාන්‍යයෙන් පාවිච්චි කරන smartphone එකක් වගේ කියලා ඔයාලට හිතෙන්නේ නැහැ මේකේ තියෙන display එක. උදාහරණයක් ගත්තොතින් ඔයා ලංකාවේ ගොඩක් කට්ටිය මේක පාවිච්චි කරන්නේ නැහැ. ඉතාම අඩු ප්‍රමාණයක් තමයි පාවිච්චි කරන්නේ. අපි දන්නවා e-book read කරන tablets තියෙන අපි ඒවට කියනවා Kindle කියලා. ඉතින් අන්න ඒ වගේ Kindle book එකක් පාවිච්චි කරන කෙනෙක්ගේ experience එක වෙනම එකක්. හරියට පත්‍රයක් හෝ අපි පාවිච්චි කරන කොලයක් ඇත්තටම experience එකක් ගන්න පුළුවන් විදිහට තමයි ඒ වගේ e-book readers හදලා තියෙන්නේ. ඉතින් ඒවල පාවිච්චි කරන ටෙක්නොලොජියට ළඟින් යන ටෙක්නොලොජි එකක් පාවිච්චි කරලා තමයි මෙන්න මේ the next paper එක හදලා තියෙන්නේ. අතට ගත්ත ගමන් දැනෙන ප්‍රධානම වෙනස තමයි අනිත් phone වලට සාපේක්ෂව කිසිම reflection එකක් නැහැ සහ ඔයාලට පේනවා ඇති මේකේ තියෙන brightness එක. වීඩියෝ එකේ පේනවද? මේකේ ගත්තොතින්
මේකට රිෆ්ලෙක්ෂන් වැටෙන හින්දා ඩිස්ප්ලේ එක ටිකක් ඩාර්ක් වෙනවා. හැබැයි මෙන්න මේ ද නෙක්ස්ට් පේපර් එකට කිසිම විදියකින් ලයිට් එකක් පරාවර්තනය වෙන්නේ නැති හින්දා ඩිස්ප්ලේ එකේ තියෙන නැචරල් කලර්ස් එහෙම නැත්නම් ඇක්චුවල්ස් කලර්ස් අපිට මේකේ බලා ගන්න පුළුවන්. මේක පාවිච්චි කරනකොට ඇත්තටම පත්‍රයක් බලනවා වගේ එහෙම නැත්නම් පොතකට අත තියලා එහාට මෙහාට කරනවා වගේ. ඉතින් මේකට මෙහාට ලේයර්ස් කිහිපයක ග්ලාසස් පාවිච්චි කරලා තියෙනවා. ඉතින් මේකේ තියෙන LCD ඩිස්ප්ලේ එකක්. ඉතින් ඒ ඩිස්ප්ලේ එක උඩින් ලේයර්ස් කිහිපයක් දාලා පුළුවන් තරම් මේකේ තියෙන බ්‍රයිට්නස් එක ඩිෆියුස් කරලා තියෙනවා. ඉතින් මේකේ 480ක නිට්ස් අගයක් තියෙන එක ටිකක් මදි. හැබැයි මෙයාලගේ අනිත් ෆෝන්ස් වල බ්‍රයිට්නස් එක ගොඩක් වැඩි කරලා තියෙනවා. නමුත් මේකේ තියෙන බ්‍රයිට්නස් එක සාමාන්‍යයෙන් අවුට්ඩෝ පාවිච්චි කරන්න, ඉන්ඩෝ පාවිච්චි කරන්න කිසිම ඉෂුව එකක් නැහැ. වෙන ෆෝන්ස් වල තියෙන ප්‍රශ්න තමයි බ්‍රයිට්නස් එක අඩු වුණාට අවුට්ඩෝ පාවිච්චි කරනකොට ඉරේලිය වැටලා තියෙන හින්දා අපිට ඇහැට ලැබෙන ආලෝකය ටිකක් ඩ්‍රොප් වෙනවා. නමුත් මේක කිසිම විදියකින් ආලෝකය පරාවර්තනය වෙන්නේ නැති හින්දා අපිට සෑහෙන හොඳ බ්‍රයිට් ඩිස්ප්ලේ එකක් මේකෙන් එක්ස්පීරියන්ස් කරන්න පුළුවන්. ඒ වගේම තමයි මේකේ හાર્ඩ්වෙයාර් ලෙවල් එකේම බ්ලූ ලයිට් එක ෆිල්ටර් කරනවා. සහ මේකේ වෙනම ඔප්ෂන්ස් කිහිපයක් තියෙනවා ebook type එකට යන්න. ඉතින් සෙටින්ග්ස් වලට ගියාම next paper mode කියලා එකක් තියෙනවා. ඉතින් ඒකට ගියාට පස්සේ අපිට color paper එකක් සහ ink paper එකක් විදියට මාරු කරලා පාවිච්චි කරන්න පුළුවන්. ink එකට ගියාම සම්පූර්ණයෙන් black and white. ඒ වගේම color paper එකට ගියාම icon ඔක්කොම 3D ගතියෙන් අයින් වෙලා flats විදියට බලා ගන්න පුළුවන්. ඇත්තටම කොළයක print කරලා තියෙන දෙයක් බලනවා වගේ. ඉතින් මේ ගැන කතා කරන්න ගොඩක් දේවල් තියෙනවා. ඉතින් මේක පාවිච්චි කරලා තියෙන ටෙක්නොලොජි එක සහ අපිට හම්බෙන බෙනිෆිට්ස් ගැන මේවල තනි වීඩියෝස් වලදී මම කතා කරන්නම්. මොකද මේ වීඩියෝ එක නැත්තම් සෑහෙන දික් වෙනවා. කොහොම නමුත් ඉනෝවේෂන් කියන එක වාට ඇත්තටම එක්ස්පීරියන්ස් කරන්න ඕන නම් TCL 14 next paper එක මිලදී ගත්තේ නැතත් තියෙන තැනකට ගිහිල්ලා එක්ස්පීරියන්ස් කරලා බලන්න. ඔයාලා පාවිච්චි කරන වෙන ෆෝන් වලට සාපේක්ෂව වෙනම එක්ස්පීරියන්ස් එකක් මෙන්න මේ 14 next paper එකෙන් ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා.